පසුගියදා නායාමට ලකු කොස්ලන්ද කැලිපණාවිල ගම්මානයේ බස්නාහිර දිශාවට මායිම්ව පිහිටා ඇති ප්‍රදේශයේ සිදුව ඇති නායාමෙන් නිවාස 11ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. දශක පහකට වැඩි විශ්වාසය සහ වගකීම සමග ශ්‍රී ලංකාවට කාගෝ එවන්න හොඳම තැන ට්‍රයිකෝ. ලොකු බෝම්බයක් ගහුවා වගේ මුළු මේ පළාතම හෙල්ලුණා. මොනවා වුණාද කියලා තේරුන්නේ නැහැ මහත්තයා වෙලේ. පස්කම් රාඩි 40ක් විතර උඩට රුස්තු වුණා. මුදුර එල්ලක් වගේ ඉස්තුනේ උඩට. අතර ගැටි මහත්තු හිතවත් හොඳ හදලා මේ නායාව එකපාරට ගියේ සම්පූර්ණයෙන්ම සමතලා වුණා. මෙතන ගැක් තිබ්බා. ඒකේ සම්පූර්ණයෙන්ම සමතලා වුණා. කැලිෆෝනියා ස්කෝල් එකේ තමයි තියෙන ප්‍රාථමිකව. හා එම ප්‍රදේශයේ අක්කර 300ක පමණ භූමි ප්‍රදේශයක්ද නායාමයේ අවධානමකට ලක්ව ඇති බැවින් පවුල් 86කට අයත් පුද්ගලයන් 291 දෙනෙකු එම ප්‍රදේශයේ නිවත් කිරීමට පියවරගෙන ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ පැවසුවේ. කෙසේ වෙතත් නායාමට ලක්ව ඇති ගොඩනැගිලි අතර කැලිපණාවිල විහාරස්ථානය ප්‍රජාශාලාව සහ ග්‍රාම නිලධාරී කාර්යාලයද පවතින බැවින් අවතැන් ජනතාව කඳවුරුගත කිරීමේදී දුෂ්කරතාද මතුව තිබෙනවා. ඒ අනුව අවතැන් ජනතාව වෙනුවෙන් ගම්පහල විද්‍යාලයේ නවාතැන් දීමට කටයුතු කර ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ අනෙකුත් පහසුකම් සැපයීම කඩිනම් කරන බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ. ඊයේ සවස මාපලගම ප්‍රදේශයට දැහැලුණු දහරානිපාත වර්ෂාව හේතුවෙන් ගින්ගඟේ ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් මාපලගම ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යට වූ අතර මාර්ග කිහිපයකම ගමනාගමනයටද බාධා එල්ල වුණා. මාතර ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නිල්වලාගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස, අගලකඩ, ඉඹුල්ගොඩ, පරදුව ආදී ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවීමෙන් දෛනික ජන ජීවිතයට බාධා එල්ල වුණා. මධ්‍යම කඳුකරයටද අධික වර්ෂාපතනයක් පවතින බැවින් නකල්ස් රක්ෂිත කලාපයට අයත් දියැලි